ලීලාවති රජන බලයට පත් කරලා ලීලාවති රජන මාස හත ගත වෙනකොට පරාක්‍රම මොකද කරේ? ඔව්, පාණ්ඩ්‍ය වංශිකයෙක් කියලා පෙන්නුම් කරනවා පරාක්‍රම. මේ ඔහු බලයට පත් වුණා. එතකොට ලීලාවති පත් කිරීම සඳහාත් කටයුතු කරේ පරාක්‍රම තමයි. හැබැයි ලීලාවති රජනටත් තියෙනවනේ පාණ්ඩ්‍ය පාණ්ඩ්‍ය සම්බන්ධතාවය. ඒ පැත්තට වැඩියෙන් බර. ඉතින් ඇත්තෙන්ම මේකදී වෙන්න ඇත්තේ unlimited history අපේ ජාතික කතාව. අපි නැවතත් ප්‍රවෘත්ති නාමයෙන් පස්සේ අපේ සාකච්ඡාවට පිවිසෙමු. නැත්තම් අපි බලන් ඉන්නවා නම් ඔබට පුළුවන් අපේ මේ YouTube නාලිකාවේ කමෙන්ට් එකක් විදිහට අදහස් දැක්වීම කරන්න, ප්‍රශ්න යොමු කරන්න. අපි ඉල්ලීමකුත් කරනවා මේ ඔබට කැමති ඔබේ කුමක් හෝ ප්‍රතිචාරයක් කමෙන්ට් එකක් විදිහට යොමු කරන්න. ඔබ අපි ඔබට පැහැදිලි කරා මේ වැඩසටහන වැඩි ප්‍රේක්ෂක පිරිසකට යන්න නම් මේ ගනුදෙනුව ඔබ සක්‍රීය ප්‍රේක්ෂකයෙක් වුණොත් තමයි YouTube නාලිකාව තීරණය කරන්න. මේක ටිකක් නැගලා යන වැඩසටහනක් වෙන්න ඇති. ඒකින්ද වැඩි දෙනෙක්ට පෙන්වන්න ඕනේ කියන මේ AI, එහෙම නැත්නම් Artificial Intelligence කියන එක, કૃතිම බුද්ධියකින් තමයි මේ YouTube නාලිකා මේ ක්‍රියා කරගෙන යන්නේ. ඔවුන් ඒ බලව පසක් කරගන්නේ. ඉතින් ඒ ඉල්ලීම හින්දායි අපි කියන්නේ අපිත් එක්ක මොනවා හරි ගනුදෙනුවක් තියාගන්න කියලා. හරි, අපි අපිට ඒ විදිහටත් පුළුවන්. නැත්තම් අපේ ඊමේල් ලිපින, Facebook link අපේ මේ YouTube description වල පළ වෙලා තියෙනවා. ඒව හරහත් ඔබට හැකියාව තියෙනවා මේ අපි වෙත ප්‍රශ්න සහ අදහස් යොමු කරන්න, අපිට උදව් කරන්න කැමති අයට කතා කරන්න. ඒ දේවල් ඔක්කොමත් එක්ක අපි ආයේ මුස දැන් පොළොන්නරු යුගයේ ගැට්ටේ අපි ඉන්නේ දැන්. ලීලාවති, කල්යාණවතිලා ගැන කතා කරගෙන ඇවිල්ලා අන්තිමේදී අවුරුදු 3ක් වයස ඇති කෙනෙක්ව රජ කරලා තමයි සර් අපි ගිය සතියේ ගෙදර ගියේ. ධර්මාශෝකව මේ රජ කළා අවුරුදු 3ක්. මේ හැබැයි ඔහුත් ඝාතනය වෙච්ච තැනින් තමයි අපි මේ රජ කරලා නෙමෙයි, ඇත්තටම ඔහුවත් දැන් අර යුද්ධයක් ගිහිල්ලා ඔහුවයි ඔහුගේ පියා කියලා සැලකෙන කෙනාවයි දෙන්නම ඝාතනය වුණානේ සර්. එතනින් තමයි අපේ සාකච්ඡාව අවසන් වුණේ. ඔව්. ඉතින් අපි දන්නවා මේ කාලේ ඉතාම අස්ථාවර දේශපාලනික තත්ත්වයක් තිබුණේ. අනිකංග කියලා කෙනෙක් ඇවිල්ලා, ධර්මාශෝක කියන කුඩා ලදරු කුමාරයාත් ඒ වගේම අනිකංගගේ පුතෙක් හැටියටයි සලකන්නේ. අනිකංග ආදිපාදවරයෙක් හැටියට සඳහන් කරලා තියෙනවා කියලා අපි කිව්වා. සර්, කල්යාණවතී රජනගේ පුතෙක් කියලත් කොහෙ හරි සඳහන්ලා තියෙනවා කියලා කිව්වනේ. කිව්සලා තිබ්බ නෑ. එහෙම සාධක නෑ නේද? එහෙම සඳහන් කිරීම. කල්යාණවතීගෙන් පස්සේනේ මේ ධර්මාශෝක රජ වෙන්නේ. ඔව්. ඉතින් ඇත්තම අපේ මේ හිතවත් ශ්‍රාවකයෝ අපේ නොය ප්‍රශ්න අහලා එවනවා. ඉතින් අපි ඉතාම සතුටුයි ඒකට. මේ සමහර ප්‍රශ්න අහන්න කලින් අපේ වැඩසටහන හොඳට සවන් දෙන්නේ කියලා මං ඉල්ලා හිටිනවා. ඔව්, සමහර මේ ප්‍රශ්න අපි කතා කරපු දේවල්. ඒ වගේම එක මහත්මයෙක් අපෙන් මට ලියලා තිබුණා, අනුරාධපුරයෙන් පොළොන්නරුවට රාජධානිය මාරු වුණේ තිරුකුණාමලයේ වරාය නිසාමයි කියලා කියන එකට මම එකඟ වෙන්නේ නැහැ. ඒක ගැන මොන හරි අදහස් දක්වන්න පුළුවන්ද කියලා. එහෙම එකඟ නොවෙනවා කියලා එවන එකටත් අපි කැමති. එකඟ වෙන්නේ නැත්තම් මහත්මයා එකඟ වෙන්නේ මොන කාරණයටද කියලා ලියලා එවනවා නම් අපට පැහැදිලි. හැබැයි ඉතින් අපි කිව්වේ තිරුකුණාමල වරාය නිසා පොළොන්නරුවට අනුරාධපුරින් රාජධානිය ආවා කියලා නෙමෙයි. අපි පැහැදිලි කරා මේ කාලයේ වෙනකොට ලෝක ඉන්දිය සාගරයේ ආර්ථික පද්ධතිය, වෙළඳ පද්ධතිය කොයි විදිහට වෙනස් වුණාද, බටහිර පැත්තේ ඉඳලා නැගෙනහිර පැත්තට වෙළඳාම සංක්‍රමණය වෙච්ච හැටි, ඒ වගේම අග්නිදිග ආසියානු රටවල් බලවත් වෙන හැටි, දකුණු චීනයේ කැන්ටන් වරායේ සිට පෝසිලේන් වෙළඳාම නව පුනරුජීවනයක් ලබා ගන්න හැටි, මේවා ඔක්කොම කරන කොටගෙන පොළොන්නරුව රාජකීය දේශපාලන මධ්‍යස්ථානයේ බවට පත් කර ගැනීමේ තියෙන ප්‍රායෝගික වැදගත්කම වැටහුණා. ඒ වගේම මධ්‍යදරණී ප්‍රදේශයේ තිබුණු වෙළඳාම ක්‍රමක්‍රමයෙන් නැගෙනහිර පැත්තට සංක්‍රමණය වුණා. ඉතින් එහෙම වෙනකොට එකක් නෙමේ, කාරණා රාශියක වෙනස් වීම ඇති වෙනවා. ඉතින් මේ අනුරාධපුරයෙන් පොළොන්නරුවට රාජධානිය මාරු වුණේ තිරුකුණාමලේ වරායක් හැදිච්ච නිසා කියලා එහෙම ඒක හේතුවාදී මතයක් නෙමෙයි අපි කිව්වේ. අපි කිව්වේ එකට බහු හේතුන් පදනම් වෙන්න පුළුවන්. හැබැයි මූලික හේතුව මේක වෙනවා. මූලික හේතුව අපේ අය, මේ අපේ දේශපාලනයට ඒ කාලේ සම්බන්ධ වෙලා හිටිය අය
මේ වඩා පහසුවෙන් ඉන්දිය සාගරයේ වෙළඳාම කළමනාකරණය කරන්න පුළුවන් වෙන්නේ නැගෙනහිර වෙරළට කිට්ටුවන්ත තැනක තමන්ගේ දේශපාලන මධ්‍යස්ථානයේ පිහිටව ගත්තොත් කියන එක හොඳින් වටහාගත් නිසා. ඉතින් මේ කල්යාණවති බිසවගේ දරුවෙක්ද ධර්මාශෝක කියලා හප්පු එකට අපිට එහෙම නිවැරදි ප්‍රශ්නයක් කියලා අපිට කියන්න බෑ. මොකද අපි වැඩසටහනේ සඳහන් කළා ඒ කාලේ ධර්මාශෝක හා කල්යාණවති කියන අයගේ දෙපැත්ත ගත්ත පිරිස් සමාජයේ ඇති වුණා කියලා පළවෙනි යථාර්ථ ලංකාව බෙදුණා කියලා. ලංකාව බෙදුණයි කියන එක අපි දේශපාලනික වශයෙන් අපි සඳහන් කරා. ඔව් අපේ මම එදත් කිව්වා ඒ බෙදුනේ අපේ දෙන්නෙක් වෙනුවෙන් නම් තව කමන්නේ. ඔව් ඔව් ඒ බෙදුනේ පිටින් ආපු අය වෙනුවෙන් තමයි ඒගොල්ලෝ බෙදුනේ. අපි බෙදුනේ. කොහොමද ඉතින් අපේ හැටි එහෙමනේ. ඒක තමයි ඒක තමයි ඒක. බෙදෙන්න හරි එකතු වෙන්න හරි අපි ඔය වගේ තේමාවල් තමයි ගන්නෙ. මේ ඉතින් කොහොම හරි මේ අනිකංගට වැඩි කාලයක් පාලනය කරන්න බෑ. ඔහුගේ පාලන කාලය දින 17යි කියලා අපි පහුගේ වැඩසටහනේ කිව්වා. අර වික්කන්ත චමුන්නක්ක කියන සෙනවියා විසින් ඔහුව බලයෙන් පහ කරලා නැවතත් ලීලාවති රජින බලයට පත් කරා කියලා. එතකොට ලීලාවති රජිනට අවුරුද්දක පාලන කාලයක් ගෙනියන්න පුළුවන් වුණා. ඊට පස්සේ නැවතත් ලෝකේශ්වර කියලා හඳුන්වන කාලිංග වංශිකයෙක් මේ ලීලාවති රජිනගෙන් බලය පැහැරගත්තා. ඉතින් ලෝකේශ්වර ලෝකිස්සර කියලත් සඳහන් කරනවා චූල වංශේ. ලෝකිස්සරට වැඩි කාලයක් ඉඳ හම්බුන්නේ ඔහුට 9 මාසෙයි පාලනය ගෙනියන්න පුළුවන් වුණේ. දැන් මේකෙන් අපිට පැහැදිලි වෙනවා අපිත් අර සම්ප්‍රදායික ඉතිහාසය උගන්වනවා වගේ රජවරුන්ගේ පාලන කාලයේ අවුරුදු ගණන් වලින් කී කී ඉන්න එක නෙමෙයි මේකේ අරමුණ වෙලා තියෙන්නේ. මේකෙන් අපි පෙන්වන්න හදන්නේ තාම ළඟ ළඟ විරාම වල මේ දේශපාලනය කොහොමද කඩා වැටෙන්නේ කියන එක. ඒ කියන්නේ මේ දේශපාලනය බලය කියන එක ස්ථාවර පදනමක හැදුවේ නැත්තම්, ඒ කියන්නේ ඒක විශේෂයෙන්ම ජනතා කැමැත්ත, ජනතා අපේක්ෂාව ඒක පදනම් කරගෙන දේශපාලනය ගොඩනැගුවේ නැත්තම් ඒ දේශපාලනය කඩා වැටෙන්න ඕනම වෙලාවක පුළුවන්. මොකද මිනිස්සු මේ බලය කියන එක, කියන්නේ විශේෂයෙන්ම දේශපාලන බලය මිනිසුන්ගේ කැමැත්ත මත තියෙන දෙයක්. කෙනෙක් සංග්‍රාමික උපක්‍රමයකින් හරි මොකක් හරි කුමන්ත්‍රණයකින් හරි බලය අත්පත් කරගත්තත් මහජන කැමැත්ත අවනත භාවය ඒකට ලබා ගන්නා තුරු ඒ දේශපාලන බලය ඉතාම අස්ථාවර තැනක තමයි රැඳිලා තියෙන්නේ. ඉතින් මේ 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 ලීලාවති වේවා, අනිකංග වේවා, ලෝකිස්සර ලෝකේශ්වර වේවා, ඒ කවුරු වුණත් ඉතාම අස්ථාවර ක්‍රමවලින් තමයි අර බලය මේ මොනවාද අපි කියන්නේ රීප්ලේස් කරනවා කියලා කියන්නේ ස්ථානගත කිරීමක් වගේ දෙයක් විතරයි කරන්නේ. එහෙම නැත්නම් ඉතාම ශක්තිමත් පදනමක දේශපාලන බලය ස්ථාවර කරන එකක් අපිට පේන්නේ නැහැ. මොකද අපිට පේන හැටියට මේ එක්කෙනෙකුටවත් ඒ රට ගොඩ නැගීම පිළිබඳ ආකල්පයක් තිබුණේ නැහැ කියන අපි පහුගිය වැඩසටහනේ පුන පුනාම කිව්වා. මෙයා මේ ළඟින් මාරු වෙන්නේ බලයට තියෙන කෑදරකම ඔස්සේ මිසක් එහෙනම් රට ස්ථාවර කරගන්න නෙමෙයි කියලා. ඊට පස්සේ දැන් මේ කවුද ලෝකිස්සර ඇවිල්ලා ලීලාවති රජින එළියට දැම්මනේ, හරිද? ඉතින් ලෝකිස්සරට වැඩි කාලයක් ඉන්න හම්බුනේ 9 මාසෙයි. පරාක්‍රම කියලා සෙනවියෙක් මොකද කරේ? ආපහු ලෝකිස්සර එළවලා ආය පාරක් ලීලාවති රජින වාඩි කළා සිංහාසනේ. දැන් තුන්වෙනි පාර. එතකොට ලංකා ඉතිහාසයේ තුන් පාරක් සිංහාසනේ හොබවපු රජින හැටියට අපි ලීලාවති රජින සලකන්නේ නේ. එතකොට ලීලාවති රජින නැවත පත් කළා. එතකොට මේ ලීලාවති රජින මේ තුන්වෙනි පාර පත් කරාට පස්සේ මාස 7යි බලේ හිටියේ. කලින් 9යි දැන් 7යි. 7යි. එතකොට කවුද ලීලාවති රජින පත් කරේ? පරාක්‍රම කියන සෙනවියා. හැබැයි පරාක්‍රම කියන සෙනවියා ලීලාවති රජින බලයට පත් කළේ අවංක චේතනාවකින් නොවන බව අපට පේනවා. මොකද ලීලා සමහර විට පරාක්‍රම හිතන්න ඇති දැන් ලෝකිස්සර එළවලා මං වාඩි වුණොත් එහෙම එයා පරාක්‍රමසේනවිය වාඩි වුණොත් සිංහාසනයේ ඔහුට එන ප්‍රතිවිරෝධතාව වැඩි වෙයි. එහෙම නැත්නම් ඔහු පිළිබඳ ඇති වෙන ප්‍රතිරූපය. ඔව් ඒ කියන්නේ අහසින් කඩාපාත් වුණා වගේ වෙනවනේ. ඉතින් ඒ නිසා ඔහු මොකද කරේ? ඔහු ලීලාවති රජින පත් කළා. ලීලාවති රජින බලයට පත් කරලා
ලීලාවතී රජනේ මාස 7 ගත වෙනකොට පරාක්‍රම මොකද කරේ? ඔව් පාණ්ඩ්‍ය වංශිකයෙක් කියලා පෙන්වුම් කරනවා පරාක්‍රම. මේ ඔහු බලයටපත් වුණා. හරි. එතකොට ලීලාවතී පත් කිරීම සඳහාත් කටයුතු කරේ පරාක්‍රම තමයි. හැබැයි ලීලාවතී රජනටත් තියෙනවනේ පාණ්ඩ්‍ය සම්බන්ධතාවක්. සම්බන්ධකාරකනේ. එහේ පැත්තට වැඩියෙන් බර. ඉතින් ඇත්තෙන්ම මේකදී වෙන්නේ ඇත්තේ පරාක්‍රම අපේක්ෂා කරපු දේ ලීලාවතී බිසවගෙන් සිද්ධ නොවෙන්න ඇති. මොකද ඇය ඒ වෙනකොට සැහෙන වයස පරාක්‍රම බහුරජුරුවන්ගේ බිසවනේ තේ මහලු තත්ත්වය. පරාක්‍රම බහුරජුරුවොත් මැරලා දැන් කොච්චර කල් වෙනවද? කොච්චර කල් වෙනවද? ඉතින් මේ ඇය මහලු තත්ත්වයේ ඉන්න ඇත්තේ. ඉතින් දැන් මේ වගේ දේවල් වලින් අපි දැන් පරාක්‍රම සෙනවියාමනේ ලීලාවතී පත් කරලා මාස 7න් ආයේ එයා වහින් කරන්නේ. ඉතින් මේ මහලුභාවය නිසා වෙන්න ඇති. ඉතින් මේකෙන්වත් තේරුම් ගන්න ඕන මහලු වෙනකොට පාලනයට සුදු නෑ. එතකොට ඒක විශ්‍රාම කියලා වචනයක් හදලා තියෙන එකනේ. විශ්‍රාම යනවායි කියලානේ රජයේ සේවකයෝ යම්කිසි නිශ්චිත වයසකින් විශ්‍රාම යනවානේ නේද? රජයේ සේවකයෝ සහ රජවරු දෙගොල්ලම විශ්‍රාම යනවා. දෙගොල්ලම විශ්‍රාම යන්න එපා. රජයේ සේවකයෝ විතරක් නෙමෙයි. ඉතින් රජවරුත් රජයේ සේවකයෝ තමයි. මහජන සේවකයෝ. ඉතින් විශ්‍රාම යන්න ඕන නේ. එතකොට මේ ලීලාවතී රජිනත් ඒ වගේ පරාක්‍රම විසින්ම නැවත අයින් කරන්න හේතුව ඒක වෙන්න ඕනෑ තරම් මේ ඉඩකඩ තියෙනවා. හැබැයි මේ පරාක්‍රමටත් වැඩි කාලයක් පාලනයේ රැඳිලා ඉන්න බැරි වුණා. ඔහුගේ පාලන කාලය අවුරුදු 3යි. සර්, උතනින් දැන් මට අතුරු ප්‍රශ්නයක් එනවා. දැන් මේ තුන් පාරක් ලීලාවතී රජින මේ බලයට පත් වුණානේ. එකක් පරාක්‍රම බහු රජුරෝ කොච්චර බලසම්පන්න රජෙක්ද කියලා ඕකෙන්ම තේරෙනවා. තේරෙනවා. ඒ කියන්නේ පරාක්‍රම බහු රජුරන්ගේ නෝන මහත්තයනේ බිසවුන් වහන්සේනේ. බිසවුන් වහන්සේනේ. ඉතින් පරාක්‍රම බහු රජුරුවොත් මිය ගිහිල්ලා සෑහෙන කාලයක් යනකම් බිසවුන් වහන්සේව සැරෙන් සැරේ රජකමට පත් කරන්න තරම් කොච්චර බල පරාක්‍රමයක් පරාක්‍රම බහු රජුරන්ට තිබුණාද කියලා තේරෙනවා. අනිත් එක මගේ ප්‍රශ්නේ, ඒකමද හේතුනේ මේ සැරෙන් සැරේ ලීලාවතී රජනව ගෙනල්ලා සිංහාසන ආරූඪ කරන්න? නෑ, මට හිතෙන්නේ නුවන් මේකයි හේතුව. මේ වෙනකොට මේ කාලයේ රටේ පාලකෙක් සම්බන්ධයෙන් තිබිච්ච ප්‍රධාන ප්‍රතිරූපේ පළවෙනි පරාක්‍රම බාහු. ඒ ඌෂ්ණේ තමයි එන්නේ. ඒ හේවනල්ලේට තමයි මෙහෙමනේ. ඉතින් පරාක්‍රම බාහු රජුගේ බිසවකෝ මේක බ්‍රෑන්ඩ් එකක් නේ නේද? ඒක සන්නාමයක් වෙනවනේ. මොනවද නේ? ඒක සන්නාමයක්. එතකොට එතකොටත් ඉතින් හතරවටේ මේ පේන්න තියෙනවනේ පරාක්‍රම බහු රජුරුවන්ගේ දේවල්. දේවල් නෑ. පරාක්‍රම සමුද්‍රය දැක්කත් ඇතිනේ. තියෙනවනේ. හරි. එතකොට ඒ රජුගේ උරුමය තිබුණා. ඒ කියන්නේ පරාක්‍රම බාහු කියන නමත් එක්ක එන්නේ අසල්වාසී අර්ධද්වීපික ඉන්දියාව ආක්‍රමණය කරපු බුරුමේ පේගුණවර ආක්‍රමණය කරපු මහ ප්‍රතාපවත් පරාක්‍රම සමුද්‍රයේ ගොඩනගපු මහ ප්‍රතාපවත් රජෙක් පිළිබඳ ප්‍රතිරූපේ නෙන්නේ. එතකොට ඒ ප්‍රතිරූපේ යටනේ ලීලාවතී රජනේ ඉන්නේ. ඈ, ඔය ප්‍රතිරූප යට ඉඳලා සන්නාම හදාගන්න පිරිතයි අදක් තියෙනවනේ. අදක් තියෙනවනේ නේද? ඒවට රැවටිලා ගෙනල්ලා වාඩි කරගුවම තේරෙනවා පරාක්‍රම බහු රජුරෝ නෙමෙයි කියලා පේන්න ගන්නවා. ඔව්. ලීලාවතී වාඩි කරාම. ඉතින් ඒ වගේ දෙයක් තමයි මෙතනත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ සන්නාමය පරාක්‍රම බාහු කියන සන්නාමය තමයි. ඒ සන්නාමය කොච්චරද කියලා කියනවනම් අදත් ඒ සන්නාමයනේ. අපේ හිතවත් මේ ශ්‍රාවකෙක් අපිට එවලා දුන්නා පෙරකුම්බා දත් පැකට් එක උතේලා තිබ්බා. අනේ තාම ඒ අයගේ ඒ නිෂ්පාදන යනවලු. මට ඒ ආයතනයේ සම්බන්ධ කෙනෙකුත් කතා කරා. ඒක ස්තුතිවන්ත වෙනවා. මේ ඉතින් අපි දිගටම කරගෙන යන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ ප්‍රාර්ථනා කරනවා. දේශීය දේවල්. ඔව්. හැබැයි මේ පෙරකුම් අර උකු කිරි නම් මේ මං හිතන්නේ ඒක දැන් වෙනත් වෙළඳ සමාගමකට විකුණලා දැන් වෙළඳාමකින් එන්නේ. අපි ඉතින් එක දිගට විකුණගෙන ගියානේ අපේ රටේ තියෙන දේවල්. ඔව්, ඒක තමයි. ඉතින් කොහොම හරි ඉතින් පෙරකුම් පරාක්‍රම බාහු කියන නම ඉතින් අද වෙනකොට සන්නාමයක්. සන්නාම වලට සන්නාමයක් වෙලා තියෙනවා නේ පරාක්‍රම බාහු කියන එක. ඒ නිසා ලීලාවතී රජින මෙහෙමයි නුවන් අර
රාජකීය භාවය, රාජකීය ද රාජකීයයි කියලා කිව්වම ඔය තියෙනවා මිමි උබේ කුල පාරිශුද්ධ සත්මුතු පරම්පරාවක උබේ කුල පාරිශුද්ධ ඒ රාජකීය පෞරුෂය එහෙම චරිත තමයි රජපුටුවල වාඩි වෙන්න ඕන කියන එක පිළිබඳ තියෙනවානේ පිළිගැනීමක්. ඒතකොට රජපෞල් වලට සම්බන්ධ වෙලා ඉන්න අය තුල ඒ රාජකීය විනය තියෙනවායි කියලා මහජනයා විශ්වාස කරනවානේ. ඉතින් ලීලාවතී රජින පාලනයෙහි අතිදක්ෂ බිසවක් කියන එක නෙමෙයි මේකෙන් අදහස් කරන්නේ. රජය රටේ තියෙන දේශපාලනයේ අන්තිම අස්ථාවර තත්වයකට පත් වෙනකොට අඩුම තරමේ අර ප්‍රතාපවත් රාජකීය සන්නාමයක් ඔස්සේ එන චරිතයක් හරි මේ පුටුවල වාඩි කරවලා රටේ ඒකාග්‍රතාවක් ඇති කරන්න පුළුවන්ද කියන එක තමයි ඒ කාලේ හිටපු බුද්ධිමත් දුරදක්නා ඥානයක් තියෙන ප්‍රභූ රජේ මැති ඇමැතිවරුන් සෙනවිවරුන් කල්පනා කරේ මේක මෙහෙම කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඒකනේ අන්තිමට මේක කරලා කරලා මේක හරියන්නේම නැති වුණාමනේ ලීලාවතී බිසවට රජ වෙන්න පත් උදව් කරපු පරාක්‍රමව නැවත බලය අල්ලගන්නේ ලීලාවතී රජු රජිනගෙන් පස්සේ. සමහරට ඒක නිකන් සුහද බලහුවමාරුවක් වෙන්නත් ඉඩ කඩ තියෙනවා. ලීලාවතී රජිනව ඉස්සෙල්ලා පත් කරලා වාඩි කළා, ඊට පස්සේ පරාක්‍රම බලය ලබාගේ. කෙසේ හෝ ඒවා මේ පිළිබඳ එතරම් සවිස්තරාත්මක විස්තර ලිඛිත ඉතිහාසය තුළ සොයාගන්න අපිට හරි අමාරුයි. මේ වගේ සිද්ධි පිළිබඳ පුරාවිද්‍යාත්මකව ප්‍රවේශයක් ලබා ගැනීමත් අතිශය දුෂ්කරයි ක්‍රමවේදීය පැත්තෙන් බැලුවට පස්සේ. ඉතින් ඒ නිසා අපිට තියෙන්නේ මේ තියෙන තොරතුරු ටිකක් තර්කානුකූලව කල්පනා කරලා බලලා සැලකිල්ලට ගැනීම තමයි අපිට කරන්න තියෙන්නේ. ඉතින් කොහොම හරි මේ අර පරාක්‍රම කියලා ආපු ලීලාවතී රජිනගෙන් පස්සේ ආපු ඒ ප්‍රභුවරයටත් වැඩි කාලයක් ඉන්න හම්බුන්නේ නැහැ. අවුරුදු 3යි පාලනය ගෙනියන්න පුළුවන් වුණේ. මේ පරාක්‍රමගේ අවුරුදු 3ක කාලයේ අවසානයේදී තමයි ලංකාවේ ඉතාම තීරණාත්මක ඛේදවාචකයකට මේ රට පත් වෙන්නේ. ඒ මොකක්ද? අර මාග නමින් හඳුන්වන කාලිංග මාග කියලා අපි කවුරුත් දන්නේ. ඔහු විශාල කේරළ හමුදාවක් අරගෙන ලංකාවට ඇවිල්ලා අපේ වියලි කලාපය, අනුරාධපුරය, පොළොන්නරුව, ඒ රාජධානි දේශපාලන මධ්‍යස්ථාන ආක්‍රමණය කළා. ඔහු ඉතාම ක්‍රූර, ඉතාම දරුණු විදිහට මේ අපේ සමාජයට බලපෑමක් ඇති කරපු බව අපිට වංශකතා වලින් පේනවා. දැන් අපේ රටේ නොයෙක් කාලවල සේනගුත්තිකලගේ කාලේ ඉඳලම නොයෙක් ආක්‍රමණිකයෝ ආවනේ වෙළඳ අරමුණු සඳහා. එතකොට මේ මාගගේ ආක්‍රමණය වෙළඳාමම පමණක් නෙමෙයි, ඔහු වෙළඳාම සඳහා තමයි එන්න ඇති බලය අල්ලගන්න. නමුත් ඔහු තමා ආක්‍රමණය කළ භූමිය සම්බන්ධයෙන් ඔහු දක්වපු ප්‍රතිචාර ඉතාම ම්ලේච්ඡ ක්‍රූර තත්ත්වයේ තිබිච්ච බව අපට වංශකතා මගින් ඉදිරිපත් කරන නොයෙකුත් විස්තර වාර්තා අධ්‍යයනය කරනකොට අපට පේනවා. නුවන් විශේෂයෙන්ම මේ චූලවංශය මේ මාගගෙන හඳුන්වන විදිහක් තියෙනවා. ඒ කියන්නේ මිත්‍යාදිෂ්ටික, ආත්මార్థකාමි, ඒ වගේම නොවිසිලිවන්ත, ඒ වගේම මුග්ධ, අධාර්මික, දුර්නීති ඔක්කොම නරක වචන ටික කියලා දිනවා. දුර්නීතිය ප්‍රියකල ඔන්න ඔය වචන වලින්. ඒතකොට ඒ කියන්නේ මෙයාගේ ගණ්ඩ හොඳක් නැහැ. මෙයාට ගණ්ඩ හොඳක් නැහැ කියන එක. සමහර විට මෙහෙම චූලවංශය රචනා කරේ බෞද්ධ භික්ෂුන් වහන්සේලානේ. ඔව්. එතකොට යුගයට අවුරුදු 100 ගානකට පස්සේනේ ඔක රචනා. ඔව්. එතකොට මේ විදිහට මේක වාර්තා කරන්න ඇත්තේ ඒ වගේ මිත්‍යා දෘෂ්ටික, ආත්මార్థකාමී, නොවිසිලිවන්ත, දුර්ධාන්ත, අධාර්මික මේ වගේ වචන පාවිච්චි කරන්න ඇත්තේ. ඇත්තෙන්ම ඔහු මෙරටට ආපු අන් ආක්‍රමණිකයන්ට වඩා ඉතාම රෞද්‍ර චණ්ඩ ලෙස ප්‍රතික්‍රියා දක්වපු නිසයි කියන එක වටහා ගන්න අපට අපහසුතාවක් වෙන්නේ නැහැ. ඉතින් මේ කාලිංග මාගගේ ආක්‍රමණය ඔහු විශාල කේරළ හමුදාවක් එක්ක ආවේ.
දැන් කාලිංග මග කියලා කියන්නේ කාලිංග දේශයට සම්බන්ධින්ද? කාලිංග දේශයෙන් පැමිණි කෙනෙක් නිසා කියලා තමයි කියන්නේ කාලිංග මග කියලා. දැන් ඔතන කාලිංග කියන එකස මට ආයෙ පැටලෙනවා. නෑ අපිට පටලැවෙනවා. කාලිංගය පිළිබඳ ගැටලුව තවම निराකරණය වෙලා නෑ. මහාචාර්ය සෙන්රත් පරණවිතාන මහත්මයා එක අදහසක් ප්‍රකාශ කළා. මහාචාර්ය දිවංගත සිරිමා කිරිගමුණේ මහාචාර්යතුමිය තව අදහසක් පළ කළා. එතකොට බොහෝ වෙලාවට කාලිංගය කියන්නේ ඒ ඉන්දියාවේ තිබෙන ඒ ප්‍රදේශයයි කියලා ලොකු මතයක් තියෙනවා. ධර්මාශෝකට සම්බන්ධ කාලිංගයකුත් තියෙනවනේ නේද? ඔව් කාලිංගය තියෙන එක තමයි ඔය ඔරිස්සාව පැත්තේ. ඔරිස්සාව පැත්තේනේ ඔව්. එතකොට මේ අග්නිදිග ආසියාවෙත් සුමාත්‍රා ජාවා ප්‍රදේශෙත් කාලිංග කියන නම තියෙනවා. කාලිංග දේශයේ කියලා. දැන් මේක අහගෙන හිටිය මේ තව කාලිංග කෙනෙක් විශේෂයෙන් මට කෝල් කරා. ඔව්. ඒ තමයි අපේ කපිල කුමාර කාලිංග. කපිල කුමාර කාලිංග මහත්මයා. එතුමා අපේ අන්ලිමිටඩ් හිස්ටරි වැඩසටහනේ යාවජීව රසිකෙක්. ඔබ දන්න ඇති එතුමා ප්‍රවීණ ගීත රචකයෙක්, සම්මානීය සාහිත්‍යකරුවෙක්. මේ වසන්තයේ අග වගේ ගීත මේ ඉතින් එතුමා කෙලින්ම ඉඳන් කිව්ව අපි එයාලගෙන් ආපු මොකද මේ එතුමාගේ කපිල කුමාර කාලිංග කියන නම ඒ කාලිංග කියන නම ඔවුන්ට ඉදිරියෙන් තිබිලා තියෙන්නේ. දැන් භාවිතයේදී මේ කපිල කුමාර කාලිංග කියලා දැම්මට කාලිංග කපිල කුමාරලා කියලා එන එක විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔව් ලංකාවේ නම් කීපයක් තියෙනවා කාලිංග කියන කොටස මුලට එන. මුලට එන. ඉතින් ඒ නිසා ඒ ලොකු සම්බන්ධතාවක් තිබුණා. මෙහෙමයි කාලිංගය කියන වචනයෙන් ප්‍රදේශ දෙකක් හැඳින්වුවා. එතකොට සුමාත්‍රා කාලිංගය කියලා හැඳින්වුවා. ඒ වගේම ඉන්දියාවේ ඔරිස්සා ප්‍රදේශයේ කාලිංගය කියලා හැඳින්වුවා. එතකොට මේ කාලිංගය මේ දෙපැත්තෙන්ම ජන සංක්‍රමණ ආක්‍රමණ නොයෙක් දේවල් සිද්ධ වෙන්න ඇති. ඉතින් ඉතිහාසයේ කොයි තැනකදීද කොයි තැනටද කාලිංගය කිව්වේ කියන එක වටහා ගන්න වෙන්නේ අපිට අනිත් පුරාවිද්‍යාත්මක සාධකත් එක්ක. දැන් අපිට පේනවා පොළොන්නරු යුගයේ වෙනකොට අපිට පුරාවිද්‍යාත්මකව ලැබෙන්නේ ඉන්දියාවේ ඔරිස්සා පැත්තේ තියෙන සාක්ෂි වලට වැඩිය අග්නිදිග ආසියාව පැත්තේ තියෙන සාක්ෂි. දැන් ඔබ පොළොන්නරුවේ ගල් විහාරයට ගියොත් එහෙම. එතකොට ඔබ පොළොන්නරුවට ගිහිල්ලා සත්මහල් ප්‍රාසාදය බැලුවොත් එහෙම. මේවා ඔක්කොම අග්නිදිග ආසියාවේ තියෙන ගෘහ නිර්මාණ ශිල්පය සහ අග්නිදිග ආසියාවේ තියෙන ප්‍රතිමා ශිල්පයට ඉතාම සම්බන්ධ මේ සමානකම් තියෙන ඒවා. ඒතර අපිට පේනවා මේ පොළොන්නරු යුගයේ වෙනකොට අග්නිදිග ආසියාව පැත්තෙන් ලොකු සම්බන්ධතාවක් අපට තිබෙනවා. එතකොට මේ හොඳයි අපි මේ විවාදයට මේ වෙලාවේ පැටලෙන්න උවමනා නැහැ. උවමනා නැහැ බයි ඒ දෙකේම විභවතාවන් තිබෙන බව අපට සාධාරණ ප්‍රශ්නයක් වෙනවා නිසා මටත් ආවා. මේ මේ ඒ කියන්නේ දැන් කේරළ හමුදාවක් මොකට එන්නවද මේ සුමාත්‍රා වලින් ආපු කාලිංග මාග කියලා මට සාධාරණ ප්‍රශ්නයක් ඇති වෙනවද සර්? නෑ මෙහෙමයි. ඒක හරි. ඒක පැහැදිලිව බැලුවහම ඉන්දියාවේ ඔරිස්සා පැත්තෙන් එන අයට තමයි කේරළ හමුදාවක් අරගෙන ලංකාව ආක්‍රමණය කරන්න පුළුවන්. හරි. හැබැයි අපි දැනගත යුතු දෙයක් තමයි අපි මීට කලිනුත් කතා කරා මේ වේලයිකාර සහ අගම්පඩි කියන හමුදාව. එතකොට මේ කුලි හමුදාවන් ලබා ගන්න පුළුවන් උනේ කේරළ හා පාණ්ඩ්‍ය දේශවලින් තමයි. හරිද? එතකොට අපි ඒ වගේම සඳහන් කරා ලංකාවට ආක්‍රමණයක් කරන්න එනවනම් ආක්‍රමණිකයාට අග්නිදිග ආසියාවේ ඉඳලා ඇවිල්ලා ත්‍රිකුණාමලයට ගොඩ බහිනවට වැඩිය වඩා උපාය මාර්ගික ලෙස වැදගත් වෙන්නේ ඉන්දියාවේ නැගෙනහිර වෙරළට ඇවිල්ලා විශේෂයෙන් අරිකමේඩු වගේ තැන්වල වරායකට ඇවිල්ලා එහෙන් හමුදා එකතු කරගෙන එතන ඉඳලා ලංකාවට පහර දෙන එක ලේසි. මොකද අපි සාස්මල්ල ගැන කිව්වනේ සාස්මල්ලත් ඇවිල්ලා මෙතන ප්‍රශ්න ටික ඉවරනකම් මාස 3ක් අතන වරාය හිටියා කියලා. හිටියයි කියලා. අරිකමේඩු වල. ඔව්. ඉතින් මේක යෝජනාවක්. මේක පරිශනාත්මකව සනාථ කරන්න අවශ්‍යයි. හැබැයි මේ පොළොන්නරු යුගය සහ පොළොන්නරු යුගයට පසු කාලය වෙනකොට අපිට පුරාවිද්‍යාත්මකව වැඩිපුර පේන්නේ අග්නිදිග ආසියාවෙන් එක්ක තිබිච්ච සම්බන්ධතාව. වළං බගත්තත් ශෛලීන් ගත්තත් අපිට අග්නිදිග ආසියාවත් එක්ක තියෙන ලොකු සම්බන්ධතාවක් මේකෙන් පේන්න පටන් ගන්නවා. ඒතර අපි ඒ කාලේ මේ බුදුදහම සම්බන්ධයෙන් හුඟක් ගනුදෙනු කරේ අග්නිදිග ආසියාවත් එක්ක. වෙළඳාම දේශපාලන සම්බන්ධයෙන් හුඟක් ගනුදෙනු කරේ අග්නිදිග ආසියාවත් එක්ක. මම මේ පැවති මතයක් බිඳ දාන්න කරුණු පෙළ ගැස්සනවා නෙමෙයි. විභවතාවන් දෙකක් තියෙනවා. විභවතාවන් දෙකක් තියෙනවා. කවුරු හරි මේක අරන් මේ පුළුවන් පරීක්ෂණයක් කරන්න. ඇයි ශිෂ්‍යයෙකුට බැරි? මේ ආචාර්ය උපාධියක්. මේ කෙනෙක් අහයි යෝග්‍යන කරලා තියෙනවා කියලා දන්නේ නැද්ද කියලා සමහරට FBA එකේ අහයි. නෑ අපි දන්නවා ඒක.
නමුත් අපිට අවශ්‍යයි නව දෘෂ්ටි කෝණ වලින් මේ ගැන පරීක්ෂණ කරන්න. හරිද? මේ ලංකාවේ හිර වෙලා ඉඳගෙන ඔක කරන්නත් බැරි වෙයි. සමහර විදේශ විශ්වවිද්‍යාලයක් එක්ක සම්බන්ධ වෙලා කා සුමාත්‍රා වලටත් ගිහිල්ලා, ඔරිස්සා වලටත් ගිහිල්ලා, ඒවැය තියෙන සාක්ෂි, ඒවැය තියෙන ද්‍රව්‍යාත්මක සාක්ෂි, එහෙ පුරා විද්‍යාඥයෝ කරලා තියෙන කැණීම් වලින් ලැබිච්ච දේවල්, හරි, එහෙ තියෙන ශිලා ලේඛන. එතකොට මේ අපේ හිතවතෙක් ලියලා තිබුණා ඊයේ මට මතක හැටියට මේ බංග්ලාදේශ හරි කොහරිත් ප්‍රදේශයක තියෙනවායි කියලා පළවෙනි පරාක්‍රම බහු රජුරුවන්ගේ තිලෝක සුන්දරී බිසවගේ නම තියෙන සෙල්ලිපියක් කියලා කැමති නම් ටෙලිෆෝන් කරන්න මම එවන්නම් ඒ විස්තර ටික ඊමේල් එකක් එවලා තිබුණා. ඉතින් ඇත්තෙම මේ වගේ දැන් බලන්න මේ කොච්චර හොයන්න දේවල් නව දෘෂ්ටි කෝණ වලින් නව පර්යේෂණ රාමු වලින් හිතන්න හුඟක් જાති තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේවා මේ සියල්ලක්ම මෙසේම සිදු වුණායි කියලා නිගමන වලට එන්නේ නැතුව හරි මේ තියෙන සම්බන්ධතා මොනවද කියන එක විවෘත මනසකින් යුතුව අපට මතයක් අල්ලාගෙන ඒ මතය මගේය කියලා මේ වීජිගීෂාවක් ඇති කරගන්න උවමනාවක් අපි ශාස්ත්‍රවංචයෙන් හැටියට තියෙන්නුනා. මේ මතය මගේ, මේ මතය මම තමයි කලින්ම කිව්වේ කියන වීජිගීෂාව හොඳ විද්‍යාඥයෙක් තුල හටගත යුතු දෙයක් නෙමෙයි. එතකොට මේ අපි නිතරම විවෘත මනසකින් යුතුව විද්‍යාත්මක පසුතලයක හැකි තරම් අන් අයටත් අවබෝධ කරගන්න පුළුවන් විවෘත ආකාරයකට මේ කරුණු සාකච්ඡා කරලා බලන්න ඕන. ඉතින් එමනම් අපිට තියෙන ලොකු අවස්ථාවක් මේ කාලිංගයේ පිළිබඳව මේ තියෙන දෙගිඩියාව. මොකද මේ වෙලාවේ වෙනකොට නුවන් අපිට පේනවා දැන් ඉන්දියාවේ පාණ්ඩ්‍ය වංශිකයෝ මේ නොයෙක් නොයෙක් අය අපේ දේශපාලනය අල්ලගන්න මාන්සි ගත්තා. සමහර විට මේ තියෙන ප්‍රතික්‍රියාවන් ඈත ඉඳලා දැකපු අග්නිදිගාසියානු සම්භවයක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්කමක් තියනවා මේ බලය ඩැහැගන්න මේ ගත්ත මහන්සිය. මොකද ඒ කාලේ වෙනකොට අග්නිදිගාසියාවයි ලංකාවයි අතරත් ලොකු සම්බන්ධතා වෙළඳාම වශයෙන් නෑ දැන ඇඳුනුම්කන් බුද්ධාගම වශයෙන් බුද්ධාගම පාවිච්චි කරලා හෙට මෙහෙට බුදු දහම බෞද්ධ ධර්මය මේ හෙට මෙහෙට ගමන් කිරීම භික්ෂුන් වහන්සේලා වැඩම කිරීම මේවා සිද්ධ වුණා මේ කාලේ වෙනකොට. ඉතින් ඒ හින්දා මේක අපි සැලකිල්ලට ගත යුතු දෙයක් තියෙනවා. කාලිංග මාගගේ අනන්‍යතාව කොයි වගේද කියන එක මං හිතන්නේ කාලිංග මාග ගැන හැම ලොකු පර්යේෂණයක් අපි ඓතිහාසිකවත් පුරාවිද්‍යාත්මකවත් මේ වෙනකොට සිද්ධ කරලා තියෙනවායි කියලා. මාගගේ ආක්‍රමණය ඉතාම ක්‍රූර අභියෝගයක් හැටියට අපේ දේශපාලනට මුහුණ දෙන්න සිද්ධ වුණා. අපි කවුරුත් දන්නවා, ඉස්කෝලේ යන අපේ කුඩා දරුවන් පවා දන්නවා කාලිංග මාගගේ ආක්‍රමණයෙන් පස්සේ තවදුරටත් පොළොන්නරුව අපේ දේශීය දේශපාලන ක්‍රියාදාමයට මධ්‍යස්ථානයක් උනේ නැයි කියන එක. ඒක තමයි මං කිව්වේ කාලිංග මාගගේ ආක්‍රමණය ලාංකික දේශපාලන ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් බවට පරිවර්තනය වෙනවා. ඉතින් ඒ නිසා මේ කාලිංග මාග ගේ ආක්‍රමණය ගැන අපි මීට වඩා විනිවිද බැලීම අවශ්‍යයි. මොකද ඒකට හේතුව ඒක මෙතෙක් ප්‍රාමාණික මට්ටමකට නිර්වචනය කළා නැති නිසා. ඒ ගම්මිතාව කොහොමද උත්පාදනය වුනේ? මාගගේ අනන්‍යතාව මොකක්ද? හරි, මාගට එවැනි දෙයක් කිරීම සඳහා තිබුණු පිටුබලය මොකක්ද? ඒක සමහර විට මාගගේ තනි උවමනාවක් මත සිද්ධ වුණු දෙයක්ද? එහෙම නැත්නම් ලංකාවේ සම්පත් ඉන්දිය සාගර වෙළඳාමට වඩා සක්‍රීය ලෙස භාවිත කර ගැනීමේ අයිතිවාසිකම ලබා ගැනීමට වෙන කෙනෙක් විසින් මෙහෙවපු දෙයක්ද මාගලව්වා කියන දේවල් අපි ප්‍රශ්න කළා නැහැ. ඉතින් මං හිතනවා අපි අපේ දේශපාලනයේ මේ හැරවුම් ලක්ෂ්‍යයට මුල් වෙච්ච කාලිංග මාග ගැන මීට වඩා අපි සොයා බැලිය යුතුයි කියලා. ඔව්, අපිට සොයා බලමු. අපි මේ විරාමයෙන් පස්සේ අපිට විරාමයක් ගන්න වෙනවා. ඒකම අපිව බලන අයට පුළුවන් අපිට YouTube නාලිකාවේ කමෙන්ට්ස් විදිහට ප්‍රශ්න යොමු කරන්න, නැත්නම් එම ඒ YouTube එකේ පල්ලෙහා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ මහාචාර්යතුමාගේ අපේ ඊමේල් ලිපින තියෙනවා. ඉතින් ඒවටත් ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. ඒව ඔස්සේත් ඔබට අපි මේ විස්තර කිරීම වඩා පැහැදිලි කිරීම සහ ඔබට එකඟ වෙන එකඟ නොවන තැන් පිළිබඳව කතා සාකච්ඡාව වඩා ඵලදායි ලෙස ඉදිරියට ගෙන යන්න අපිට හයියක් වෙයි. අපිට විරාමයක් දෙන්න. අපිව බලන් ඉන්න අය මේ සාකච්ඡාවේ ඉතුරු කොටස නරඹන්න මෙතනින් යං ඊළඟ කොටසට.